සුබදවසක් ඔබ සියලු දෙනාටම. ඉතින් වෙනදානම් සුබදවසක් කියන්නේ අලුත් පාඩමක් උගන්වන්න, එහෙම නැත්නම් පාඩමකින් කොටසක් උගන්වන්නනේ. නමුත් අද දවසේදී ඔබ සියලු දෙනාටම සුබදවසක් කිව්වේ මෙච්චර කාලයක් මංගත ක්‍රමයකට ඔන්ලයින් ක්‍රමවේදයන් හරහා මාත් එක්ක සම්බන්ධ වෙච්ච ආදරණීය දුවේ ඔබ සියලු දෙනාටම අලුත් වැඩක් හඳුන්වා දෙන්නට දරන උත්සාහය. ඒ පිළිබඳව යම් මට්ටමක ප්‍රචාරයක් ලබා දීමටයි මේ පුංචි උත්සාහය බොහොම සරල විදිහට බොහොම ප්‍රාථමික විදිහට මම කරන්න හදන්නේ. අතරම මේ ප්‍රචාරය ලබා දීම සරල වුණත් ප්‍රචාරය ලබා දීම ප්‍රාථමික වුණත් කරන්න යන වැඩේ නම් ප්‍රාථමික වැඩක් නෙමෙයි. අපි උත්සාහ කරනවා 2021 උසස් පෙළ විභාගෙට මේ කතා කරන අද දවසේ ඉඳන් තියෙන්නේ හරියටම දවස් 77ක වගේ බොහොම අඩු කාලයක්. ඉතින් ඒ කාලය තුල පූර්ණ දින 10ක් අරගෙන දින 10කින් 2021 උසස් පෙළ විෂය නිර්දේශයේ ගිණුම් කරන විෂය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්නට යම් උත්සාහයක් දරනවා ඔන්ලයින් ක්‍රමවේදයකට කරන්නා වූ පාක්තියක් කරා. ඉතින් මම මේ විදිහට කිව්වට දවස් 10කින් ඒ ලෙවල් සිලබස් එක ඉවර කරනවායි කියලා කෙනෙකුට මේක විහිළුවක් වෙන්නට පුළුවන්. තවත් කෙනෙක් කියන්න පුළුවන් මේක මේ මහ පට්ටපල් බොරුවක් බේකලයක්. අවුරුදු දෙකමාරක් තිස්සේ උගන්වන සිලබස් එකක් කොහොමද දවස් 10කින් ඉවර කරන්නේ කියලා. නමුත් දේශකවරයෙක් විදිහට ඒකම වෘත්තීය ගණක අධිකාරීවරයෙක් විදිහට මා ලබාගත්තු අත්දැකීම් සමුදාය ඇතුලේ මා හොඳින්ම විශ්වාස කරනවා මේ වැඩේ අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු අපි කොහොමද මේ කාර්ය කරන්නේ කියලා. අනිත් එක ඔබ කොහොමද මේ කාර්යයත් එක්ක සක්‍රීයව සම්බන්ධ වෙන්නේ කියලා. ඔව් දැන් අපි බලමු මුලින්ම මේ පන්තිය සුදුසු වෙන්නේ කොයි වගේ කට්ටියටද. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයේ හින්දා හරි විදිහට පන්ති යන්න බැරි වෙච්ච, පුනරීක්ෂණ පන්තියකට එක්කම සිද්ධාන්ත පන්තියකට හරි විදිහට යන්න බැරි වෙච්ච, ඉස්කෝලේ යන්න බැරි වෙන අයට, මගහැරිච්ච පාඩම් තියෙන අයට, උගන්නන දේවල් තේරිච්ච නැති අයට, තවත් සමහරු තමගේ යට හිටින් උන්වහේ දාපු හින්දා මේ පාරණා විභාගෙ ලියනවා. ඒ වුණාට ලබන වතාවකට හොතට වැඩ කරලා ලියනවා. අන්න ඒ වගේ අවුරුද්දකින් තමන්ගේ ජීවිතයේ පස්සට දාන්න යටිහිතෙන් ප්ලෑන් කරන් ඉන්න අයට මම විශ්වාස කරනවා මේ පන්තිය මැනවින්ම ගැලපෙයි කියලා. අපි උදෑසන 8:30 ඉඳන් රාත්‍රී 11 දක්වා උගන්වනවා. ඒ එක දවසක් කියන්නේ උදෑසන 8:30 සිට රාත්‍රී 11 දක්වා. හැබැයි ඉතින් අපි දන්නවනේ මිනිහෙකුට එක දිගට පැය දෙකකට වඩා වාඩි වෙලා ඉන්න බැහැයි කියලා. ඒක නිසා ඒ අතර වාරේ විවේක කාලයන් ලබා දෙනවා. එතකොට මේ අපේ පන්තියට අදාළ සියලුම නිබන්ධන ඕගොල්ලන්ට PDF ආකාරයට තමයි අපි ලබා දෙන්නේ. ඊට අදාළ මුදල් ගෙව්වට පස්සේ අපි PDF ක්‍රමයට ඒ අදාළ නිබන්ධනය ඔබ වෙත ලබා දෙනවා. එතකොට අපි මේ අය කරන්නේ එක එක පාඩම සඳහා වෙන වෙනම. ඉතින් ඒක නිසා හැම පාඩමකටම ඉන්න ඕනෙත් නැහැ. මාසේ හැම දවසක්ම ඉන්න ඕනෙත් නැහැ. අර කියන දින 10ම ඉන්න ඕනෙත් නැහැ. ඔබට අවශ්‍ය යම් පාඩමක් තියනවාද ඒ පාඩමට අදාළ ගෙවීම් කරලා ඒ පාඩම උගන්වන දවසට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේ ඔන්ලයින් ක්‍රමයට උගන්වනවා කියපුවාම දැන් අගනගරයේ ආශ්‍රිත ශිෂ්‍යන්ට සහ අපේ අගනගරයෙන් එහා වුණත් උපනගරවල ඉන්න නගරාශ්‍රිත ශිෂ්‍යන්ට කිසිම ගැටලුවක් නැහැ සිග්නල් තියෙනවා. ඉතින් ඔය මොන ප්ලැට්ෆෝම් එකේ ඉගෙනුවත් අවසාන වශයෙන් බොහෝ දෙනා අද වෙද්දි සාර්ථක ක්‍රමවේදයක් විදිහට Zoom කියන ටෙක්නොලොජි එකනේ පාවිච්චි කරන්නේ. නමුත් ඉතින් Zoom යන්නත් ගොඩක් දෙනෙකුට බැහැ සිග්නල් නැති නිසා. ඉතින් සිග්නල් නැති දරුව වෙනුවෙන් අපි විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඒ තමයි WhatsApp කියන තාක්ෂණය හරහා මම මේ කියන වොයිස් එක ඔබට එවනවා. පුංචි පුංචි වොයිස් ක්ලිප් විදිහට එවනවා. එතකොට මුළු පාඩමම ඔබට WhatsApp වලින් රෙකෝඩ් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි හදන ගණන් වල පොඩි පොඩි පියවරයන් අපි ඔබට WhatsApp මගින් එවනවා. ඉතින් ඒක නිසා ඒ සිග්නල් නොමැති ශිෂ්‍යන්ට, සිග්නල් අඩු ශිෂ්‍යන්ට Zoom වලට ලොග් වෙන්න බැරි වුණාට WhatsApp වලට ලොග් වෙන්න යන්නේ බොහොම අඩු සිග්නල් ප්‍රමාණයක් නේ ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේ ක්‍රමයක් අපි බෙහෙවින්ම අපේ පන්ති වල හදා බලලා සාර්ථක වෙච්ච ක්‍රමයක්. ඒ ක්‍රමවේදය හරහා සිග්නල් නැති දරුවන්ගේ ප්‍රශ්න වලටත් විසඳුමක් අපිට ලබා දෙන්නට පුළුවන්. ඊට පස්සේ ඔබ අසාවි දැන් මේ පාඩම උගන්වනවා කියලා ගණන් හදන්නේ නැද්ද? සැබවින්ම ගණන් හදනවා. ඉතින් කවුන්ටින් කියන්නේ ගණන් හදන එකනේ. ඒ ගණන් සඳහා අපි නිර්මාණාත්මක අභ්‍යාස භාවිතා කරනවට වඩා
හැකි සෑම අවස්ථාවකදී උත්සාහ කරන්නේ පසුගිය විභාග ප්‍රශ්න ආශ්‍රෙන් නොගන්නද, විශේෂයෙන්ම 2012 ඔබට ලැබිච්ච 12 13 ආදී වශයෙන් ඉස්සරහට ලැබිච්ච 2020 උසස් පෙළ විභාගයේ දක්වා ආපු ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සාකච්ඡා කරමින් තමයි අදාළ ඒකකයේ නිම කරන්නට උත්සාහ කරන්නේ. අවම වශයෙන් ඒ හැම ඒකකයකටම අවුරුදු 8කට එහා ගිය ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරමු. ඊගාවට බස්සයි තවත්ද මේක පටන් ගන්න. අපි සැප්තැම්බර් මාසේ 7 වෙනිදා තමයි පටන් ගන්න ඉන්නේ. අපේ පළවෙනි දිනේදී අපි ආයෝජනය ගෙයින් කියන පාඩම සහ ගෙනු කරන සංකල්ප ආවරණය කරනවා. සැප්තැම්බර් 14 වෙනිදා හවුල් ව්‍යාපාර ඔය ආදි වශයෙන් ඔබට කාලසටහන බිස්සෙනවා. සමස්තයක් විදියට උසස් පෙළ විෂය නිර්දේශී විභාග පරමාර්ථයෙන් අහන සෑම පාඩමක්ම වගේ මේ හරහා ආවරණය කරන්නට අපි උත්සාහ කරලා තියෙනවා. ඉතින් එක දිනකදී බොහොම සාධාරණ මුදලක් උදේ 8:00 ඉඳන් රෑ 11 වෙනකම් ගන්නත් මම රුපියල් 1000ක මුදලයි අය කරන්නේ වෘත්තීය වරලත් ගණක අධිකාරීවරේ විදිහට වුණත්. මොකද කුලී වැඩ කරන මිනිස්සෙකුත් උදේ 8:00 ඇවිල්ලා හවස 4:00 5:00 යද්දී රුපියල් 1500ක් අරගෙන යනවා. නමුත් මේ ඔබේ ජීවිතේ මම බොහොම සාධාරණ මුදලක් රුපියල් 1000ක් අය කරන්නේ. හැබැයි ඒත් එක්කම කියනවා කවුරු හරි ශිෂ්‍යෙකුට මේ පන්තියට එන්න තුනක් නමුත් එන්න බැහැ යම් ආර්ථික අපහසුතාවයක් තියෙන නිසා. ඒ වගේ දරුවෙක් ඉන්නවා නම් මට පුද්ගලිකව කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ වගේම මමත් මැරෙන මිනිස්සු ඉගෙනගත්තු ශිල්පය දෙන්නට කිසිදු මොහොතක පැකිලෙන්නේ නැහැ ආර්ථික අපහසුතාවයක් නිසා. ශිල්පේ ඉල්ලන් යන දරුවෙකුට නොමිලේ උගන්වනවා. එහෙම ඉන්න කෙනෙක් හිටියොත් කරුණාකරලා කතා කරන්න. මම කියන්නේ ග්‍රාම සේවක සාතික අරන් එන්න ඔබේ ආර්ථික තත්ත්වය මට පැහැදිලි කරන්න කියලා. අපි එදත් නොමිලේ ගන්නවා, අදත් උගන්වනවා, හෙටත් උගන්වනවා. සබ්බදානං ධම්මදානං චිනාති බුද්ධ දේශනාව සීල දාණයට වඩා ධර්ම දාණය උතුම්. ඉතින් ඒක නිසා නුවණ කියන කාරණේ, එහෙම නැත්නම් දැනුම කියන කාරණේ නොමිලේ දෙන්නටත් අපි සූදානම්. යම් ආර්ථික අපහසුතාවයක් තියෙනවා නම් යම් ශිෂ්‍යෙකුට මේ ගාන කෙවන්න බැරි නම් පන්තියට මේ අවශ්‍යතාවය තියෙනවා නම් පැකිලෙන්න එපා මට කතා කරන්න. මම සූදානම් මේ වගේ අයට නොමිලේ උගන්වන්න. එතකොට ඉතින් කොහොමද අපි මේ පන්තියට සහභාගි වෙන්නේ? අපි බලමු කොහොමද සහභාගි වෙන්නේ කියලා. ඊට කලින් මම මේ කතාව කිව්වට මේ ගන්නන මනුස්සයා කවුද කියලා දැනගන්නත් කැමතියි. දැන් සබවින් ඔබ කැමති මේ නන්නා දුන්න මනුස්සයා කවුද කියලා දැනගන්නට. ඇත්තටම මෙතෙන්දි සිද්ධ වෙන්නේ දැන් මට මං ගැන කියන්නනේ. ආසන්නතම ප්‍රතිඵලය අවසාන වතාවට ප්‍රතිඵලණිකුත් වෙච්ච AAT විභාගේ 2021 ජනවාරි මාසේ මූල්‍ය ගිණුම් කරන විෂයට සමස්ත ශ්‍රී ලංකාවේම ප්‍රථමයා මුලින් මගේ ශිෂ්‍යෙක්. ඉතින් අත්තටම මේ ප්‍රතිඵල ළමයින්ගේ ගුරුවරයෙක් විදිහට අපි කරලා තියෙන මග පෙන්වීම පමණයි. නමුත් මම ඒ කාරණය ඔබට කියන්නේ පුරාජයවකට නෙවෙයි, ඔබට මං ගැන යම් විශ්වාසයක් ගොඩනගා ගැනීම උදෙසා. එක්කම මම වෘත්තියෙන් වරලත් යන කාධිකාරීවරයෙක්. ඔබ දන්නවා වරලත් යන කාධිකාරීවරු කියන්නේ මේ රටේ ඉන්න හිග සම්පතක්. ඉතින් ඒ අය අතරින් විශේෂම සිංහල මාධ්‍යයෙන් උසස් පෙළට ගෙනුම් කරන උගන්න ගුරුවරු වරලත් ගණක අධිකාරීවරු ඉන්නේ. මම හිතන්නේ මේ අතේ ඇඟිලි ගන්නට පුළුවන් තරම් අතලොස්සා. ඉතින් ඒ අතරින් කෙනෙක් මම. ඊගාවට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ගෙනුම් කරන සම්බන්ධයෙන් මම බාහිර කථික ආචාර්යවරේ දිස්ත්‍රික් ප්‍රමුඛයොත් එක්ක සමගින් අපේ කුලිය අපිට නගරේ තියෙන බොහොම පුංචි පන්තියෙන් නමුත් හැමදාම පළවෙනි දිස්ත්‍රික් 100 දෙනා අතර අපේ පන්තියෙන් සැලකිය යුතු පිරිසක පිරිසක් ශිෂ්‍ය වාර්තා කරපු ගුරුවරයෙක් මම. ඒත් එක්කම AAT බැංකින් චාටර්ඩ් රජයේ ගණක අධිකාරීවරුන් බදවගෙන විභාග වගේ වෘත්ති විභාග සඳහා අඛණ්ඩව දේශන පවත්වපු ගුරුවරයෙක්, එක්කම වෘත්තීය ගණක අධිකාරීවරයෙක් විදිහට දේශකවරයෙක් විදිහට පසර 10කට අධික අත්දැකීම් සම්පූර්ණ කරපු කෙනෙක්. ඉතින් ඒ මම සම්පූර්ණ කරපු අත්දැකීම් සැබවින්ම ඔබට පිටුහලක් වේවි ඔබේ ජයග්‍රහණය වෙත ඔබව කැන්දාගෙන යන්නට. ඉතින් අවසාන වශයෙන් කොහොමද මේ පන්තියට එන්නේ? පුංචි දෙයක් කරන්න තියෙන්නේ. ඔබට මේ තීරයේ ලිස්සන 077 33 87 785 කියලා මගේ ජංගම දුරකථන අංකයට ඕගොල්ලන්ගේ නම, ලිපිනය සහ පාසල සඳහන් කරලා WhatsApp පණිවිඩයක් එවන්න.
ඊට පස්සේ අපි ඔබට පන්තියට සහභාගි වෙන හැටි පිළිබඳව දරුවත් කරන්න ඒ අදාළ ගෲප් වලට ඔබ එක්කාසු කරන්න කාලසටහන් දෙන්න ගෙවීම් කරන ආකාරයෙන් ගිණුම් පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපිට WhatsApp පණිවිඩයක් එවමු. හරි මම හිතන්නේ අම්මත්තමක දීර්ඝ වීඩියෝවක් වෙනද හැමදාම පාඩමක් කියලා දෙන්න උත්සාහ කරපු බව ප්‍රචාරණ අරමුණි බොහොම ප්‍රාථමික මට්ටමේ මම කරපු වීඩියෝවක්. ඉතින් මේක බලුවට ඒත් එක්කම අපේ පන්තියට එන්න ඔබ හිතන් ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ඔබට බෙහෙවින් මෙසුදි ආවනාව කියලා තරහක් නැහැ. අපේ YouTube channel එකත් එක්ක දිගින් දිගට රැඳී සිටින්න නොමිලේ දී හැකි සෑම දෙයක්ම ඔබට නොමිලේ දෙන්නට සැබවින්ම මම සූදානම්. හරි එහෙමනම් ගිහින් එන්න. I go.